අපි ඉන්න ක්‍රියා පොතේ ක්‍රියා එකේ දෙකේ හතරේ යේසුස් වහන්සේ කිව්වා බලා සිටින්න මම එනකන්. යේසුස් වහන්සේ උන්ට පැහැදිලි ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නා, උපදෙස් දුන්නා. එකේ දෙකේ එකේ අටේ ඔවුන්ට බලය දුන්නා, එකේ එකොළහේ උන්ට ඔවුන්ට මේක කරන පරමාර්ථය කියා දුන්නා. ඊට පස්සේ මේක කරන ක්‍රමය කා තුළින්ද, ඔවුන්ට කවුරු තුළින්ද, ගෝලයන් තුළින් කියලා පැහැදිලි කරා. අද අපි කතා කරන්න යනවා මේ ගෝලයන්ගෙන් දෙන්නෙක් ගැන. අද මම ඔබේ කොල්ලේ ගත්තොත් අතට මාතෘකාව දාලා තිනවා ගෝලයන් දෙදෙනෙක්ගේ කතාව. අපි මොනාද ඉගෙන ගන්න යන්නේ? අපි කියවමු කොමල එකට ක්‍රියා එකේ 15-17. මේ දවස්වලදී 120 දෙනෙක් පමණ සෙනග රැස්ව සිටි කල පේත්‍රස් සහෝදරයන් මැද නැගී සිට කියනුයේ, සහෝදරයනි, යේසුස් වහන්සේ ඇල්ලූ අයට මග පෙන්වා වූ යුදස් ගැන ශුද්ධාත්මයන්න් වහන්සේ දාවිද්ගේ මුඛයෙන් පෙර කීවා වූ වාක්‍ය සම්පූර්ණ වෙන්ට ඕනෑව තිබුණේය. මක්නිසාද ඔහු අප සමග ගණන් ගනු ලැබ මේ මෙහෙයේ තමාගේ කොටස ලැබුවේය. මේ කතා කරන්න යුදස් ගැන, යුදස් ඉස්කාරියොත්. මේ ගෝලයා ගැන පේතෘස් දැන් තේරුම් කරන පේතෘස්ට පේන ප්‍රශ්නයක් තියෙනවා. යුදස් නෑ. යුදස් තමයි යේසුස් වහන්සේ පාවා දුන්නේ. යුදස් තමයි යේසුස් වහන්සේ වික්කේ රිදිකාසි 30කට. පේතෘස්ට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි දෙවියන් යේසුස් වහන්සේ කිව්වා මේ ගෝලයන් 12 දෙනා රාජධානි 12ක වාඩි වෙලා ඊශ්‍රායලේ ගෝත්‍ර 12ට විනිශ්චය කරයි කියලා? දැන් 12න් එක්කෙනෙක් නැහැ. දැන් ඉන්නේ 11යි. ඉතින් පේතෘස් මොනවද කියන්නේ? මිනිස්සු කැළමෙනවා දන්නේ නැහැ. පේතෘස් ඉක්මනට පරණ ගිවිසුමට ගිහිල්ලා කියනවා දාවිත් රජ ගීතාවලියේ මෙන්න මෙහෙම කිව්වා, එක්කෙනෙක්ට මෙහෙම වෙන්න යනවා කියලා. අපි බැලුවොත් 41 වෙනි ගීතාවලියේ 9 වෙනි පදේ බලන්න. එසේය, මා විසින් විශ්වාස කළා වූ, මාගේ භෝජනෙන් කෑවා වූ, මාගේ හිතෛෂී මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවීය. ඒ කතා කරන්නේ පරණ ගිවිසුමේ දාවිත් කියපු දේ තමයි ඔතන තේරුම් කරන්නේ. ඇයි මේක තේරුම් කරන්නේ? පේතෘස් තේරුම් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ සම්පූර්ණ පාලනය දෙවියන් වහන්සේගේ අතේ තිබ්බා. මේ දේ යූදස් කරපු දේ, යූදස්ට මේක කරන්න නැතුව ඉන්න තිබ්බා. නමුත් දෙවියන් වහන්සේ අනාගතය දන්න නිසා දැක්ක යූදස්ගේ තෝරා ගැනීම, දැක්ක යූදස් මොන මාර්ගෙද යන්නේ. ඒ නිසා මේ දේ කිව්වා. අද අපි බලනවා යූදස් සහ යූදස් වෙනුවට ආපු මතියස් ගැන, රයිට්? ඒ දෙන්න ගැන තමයි බලන්නේ. ඉතින් මායක පොඩ්ඩක් අහගෙන ඉන්න, මේකෙන් හොඳ පාඩමක් දෙවියන් වහන්සේ අපිට ගේනවා. මටත් පැහැදිලිව කතා කරා, මගේ බලාපොරොත්තු ඔබටත් කතා කරයි කියලා. පළවෙනි කරුණ ලියාගන්න අපි බලන්නේ පළවෙනි ගෝලයා තමයි අසමත් වූ යූදස්. අසමත් වූ යූදස්, රයිට්? යූදස් මොන වගේ මිනිහෙක්ද? යූදස් මොන වගේ මිනිහෙක්ද? යූදස් අහසෙන් වැටුණා? යූදස්ට වැඩේ බකල් වුණා, රයිට්? අපි බලමු බයිබලේ කියලා තියෙන දේ පළවෙනි එක. යූදස් ඔහුව දෙවියන් වහන්සේ කැඳවන ලදී, රයිට්? කැඳවපු මිනිහෙක්, දෙවියන් වහන්සේ කැඳවුව කෙනෙක්, රයිට්? He was called by God. කැඳවපු කෙනෙක්. යූදස් අපෝ කණන් වැඩක් නැති එකෙක්, කොහෙන් ආවද මන් දන්නේ. ගෝලයන්ටත් අපහසයක් නෑ. යූදස් කැඳවනු ලැබුවා අනිත් 11 වගේම. ඔබව කැඳවනු ලැබුවා. ඔබ අනිත් 11 වගේද, ඔබ යූදස් වගේද? මාව කැඳෙව්වා. යූදස්ව කැඳෙව්වා. මාක් සුභාරංචි 10:1 බලන්න. තවද උන්වහන්සේ තමන් ගෝලයන් 12 දෙනා තමන් ළඟට කැඳවා අශුද්ධාත්මයන් දුරු කරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර රෝග සුව කිරීමටද ඔවුන්ට බලය දුන්සේක. ඔව්, යේසුස් වහන්සේ කවද කැඳෙව්වේ? 11 දෙනාද? 9 දෙනාද? නෑ, 12 දෙනාම කැඳෙව්වා. යූදස්වත් කැඳෙව්වා. මේක අහන් ඉන්න. මම පල්ලි යනවා පාස්ටර්. මම හැමෙන් ෂේප් වල අත උස්සලා ප්‍රේයර් එකක් කියලා තමයි මම යන්නේ. දැන්නේ මට ඉතින් අර වගේ වයිෆ් වගේ හරියට ඉන්න බෑ. මම ඉතින් යූදස්සුත් එහෙමයි කැඳෙව්වා. පේතෘස් කැඳෙව්වා වගේ යූදස්වත් කැඳෙව්වා. ඊට පස්සේ ආධිපත්‍ය දුන්නා.
ආධිපත්‍ය දුන්න යක්කු දුරු කරන්න, ආධිපත්‍ය දුන්න රෝග සුව කරන්න, ඔහුට මං හිතන්නේ දේශනා කරන්න දුන දේශනා කරන්න පුළුවන්. ඔහු අපොස්තලවරෙක්. ඔහු මේ අබ්බගාතයක් නෙමෙයි. ඔහු ආත්මික නොණ්ඩි ගහන එකෙක් නෙමෙයි. ඔහු දෙවියන් වහන්සේ සියල්ල දුන්නා. ඔබට දුන්නා වගේ මට දුන්නා වගේ. කල්වාරි කුරුසේ ලේවලින් අපිව හේදුවා. අපිව පවුලට ගත්තා. අපිට ශුද්ධාත්මයන් වහන්සේ දුන්නා. යූදාස්ට ඔක්කොම දුන්නා. කැඳෙව්වා, ආධිපත්‍ය දුන්නා, අනිත් ගෝලයන් වගේම සියල්ල දුන්නා. ආමෙන්. ආමෙන්. යේසුස් වහන්සේගේ ඉන ගෲප් එකේ ඒ ඇතුල් කණ්ඩායමේ එක්කෙනෙක් යූදාස්. හිතන්න එපා මේ මම නැති වෙන්නේ. මගේ අම්මගේ කාලේ ඉඳන් අපි ක්‍රිස්තියානි. අපි පල්ලි යනවා හැමදාම. දෙවනි දේ බලන්න. කැඳෙව්වා දෙවනි එක ඔහුට යේසුස් වහන්සේ උගන්වන ලදී. මේ මිනිස්සයා අහගෙන හිටියා යේසුස් වහන්සේ කියපු දේවල්. මතේ 13 10 11 කියමු. එවිට ගෝලෝය ඇවිත් ඔබ වහන්සේ ඔවුන්ට උපමා වලින් කතා කරන්නේ මක් නිසාදැයි ඇසුවෝය. උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් ස්වර්ග රාජ්‍ය රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ. නමුත් ඔවුන්ට දීලා නැත. යේසුස් වහන්සේ කියනවා මගේ ගෝලයන්ට කියනවා මේ උඹලට මම මේ රහස් කියන අනිත් අයට නොකිව්වට. යූදාස් උඹ එකෙන් එකෙක්. උඹලට මේ රහස් කියනවා මම. 16 වෙනි පදේ කියන්නේ ඒ පරිච්ඡේදෙම. නමුත් පෙනෙන නිසා නුඹලාගේ ඇස්ද, ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය. මොනවද කිව්වේ? යූදාස් අන්ධව හිටියේ නෑ. යූදාස් කබීරිව හිටියේ නෑ. යූදාස්ට ඇහුණා. මම තමන්ගේ ප්‍රශ්නයක් අහන්නද? යේසුස් වහන්සේ අද මේ ස්ථානයට ඇවිල්ලා අපිට කතා කරනවා නම් ශාරීරිකව කී දෙනෙක් කැමති වෙනවද? අතුස්සන්න බලන්න. අතුස්සන්න උඩටම. යේසුස් වහන්සේ අද මෙතනට ඇවිල්ලා අපිට කතා කරනවා නම් කැමති වෙනවද අතුස්සන්න? ෂුවා? හිතලා බලන්න. යේසුස් වහන්සේ මෙතන හිටියා නම් අපි දන්නවා දෙවියන් වහන්සේගේ ආත්මය තියෙන බව. කොහොමද යේසුස් වහන්සේ ශාරීරිකව හිටියේ? යූදාස්ට ඒක තිබ්බා. යේසුස් වහන්සේ ගෙන්වීම ඇසුවා. යේසුස් වහන්සේගේ මොනවාද මේ පදේ කියන්නේ? යේසුස් වහන්සේගේ උපමා කතා ඇසුවා. යේසුස් වහන්සේ නැති වුණ බැටළුව, නැති වුණ පුත්‍රයා ගැන කතා කරනකොට යූදාස් හිටියා. යේසුස් වහන්සේ සමාරියේ ස්ත්‍රිය ගැන කතා කරනකොට ඒක වෙනකොට සිද්ධිය යූදාස් හිටියා. ආමෙන්. 5000කට ඛණ්ඩ දෙනකොට මේම පොඩි ළමෙක්ගේ මසුන් දෙදෙනයි රොටි පහ අරගෙන ඉන්නකොට යූදාස් හිටියා. යූදාස් දැක්කා ගෝලයන්ගේ අතේ මේ මාළු පොඩි මාළු දෙන්නයි මේ රොටි පහ 5000කට කවනවා. මේ ගෝලයන්ගේ අතේ කොහොමද මේක නොනවත්වා හාස්කම සිද්ධ වුණේ? යූදාස් දැක්කා. අපි දැක්කේ නැහැ. යූදාස් මේවා සියල්ල දැක්කා. යේසුස් වහන්සේ කොහොමද වතුර උඩ ඇවිද්දේ? යූදාස් දැක්කා. යූදාස් හිටියා එතන. යක්කු එළනකොට හිටියා. ලාසරස්ගේ ගෙදර ගිහිල්ලා කියනකොට දවස් 4ක් මැරුණ මේ මිනිස්යාට ලාසරස් එන්න එළියට වරෙන් මෙහෙට කියපු ගමන් ලාසරස් නැගිටලා ආවා. යූදාස් එතන සිටියා. ඔහු දැක්කා. ඒත් සෙනෙවන්තය අහගන්න මේක. ඒත් යූදාස් අසමත් වුණා. ජීවිතේ නැති කරගත්තා. යූදාස් ගැන තව එක කරුණක් මම කියන්න කැමති. 100 බලන්න. ඔහු අසන්නෙක් නමුත් ඔහු පිළිපදින්නෙක් නොවිය. ඔහු අසන්නෙක් නමුත් ඔහු පිළිපදින්නෙක් නොවිය. ඇසුවා, දැක්කා. අපි නොදකපු දේවල්, පුදුම දේවල් දැක්කා. අද ඔක්කොම ලතිස්සුවා. යේසුස් වහන්සේව දකින්න කැමති අද ආවනම් මෙතෙන්ට. යූදාස්ට ඒක පුළුවන් වුණා, අපිට බැරි වුණා. ඒත් ඔහු අසන්නෙක් වුණත් ඔහු පිළිපැද්දේ නෑ. වහන්න පුළුවන් පාස්ටර් මේක කොහොමද වෙන්නේ? කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ? මේ යූදාස් බූරුවෙක් නෙමෙයි, මේ යූදාස් පකිස් බූරුවෙක්. මීට වඩා බූරුවෝ නෑ. හැබැයි යූදාස් දිහා බලනකොට අපි දිහත් තියා බලන්න ඕනේ නේද? අපිත් දැකලා තිනවා, අපිත් අත් දැකලා තිනවා, අපි දෙවියන් වහන්සේගේ බලය ගැන දන්නවා.
අපි මේ සභාවට එන්නේ නැහැනේ බලය දැකලා නැත්තම්. අරයා කියපු නිසා මෙයා කියපු නිසා වැඩක් නැහැ. අපි මේ සභාවට එන්නේ දෙවියන් වහන්සේව අපි අත්දැකලා තියෙන නිසා. යූදස්ත් ඒව දැක්ක, හැබැයි පිළිපැද්දේ නැහැ. මොකද යූදස්ත් වුණේ? යූදස්ත් තිබුණා එක කුඩා පාපයක්. කුඩා, ලොකු දෙයක් නෙමෙයි. පටන් ගත්ත පොඩි ඇටයක් වගේ. අබ ඇටයක් තරම් වෙන්න ඇති මන් දන්නේ නැහැ. කුඩා පාපයක්. සෙනෙවන්ත මේක අහගන්න. හැබැයි කුඩා පාපේ මුල් වලින් උදුරලා දැම්මේ නැහැ. කුඩා පාපේ එතරම් තියන්න හැදුවා. පාප ගැන එක දෙයක් ඉගෙන ගන්නද? පාප කවදාක්වත් එක මට්ටමේ තියෙන්නේ නැහැ. දවසින් දවස පාපේ ලොකු වෙනවා. ගහක් වගේ, පැලයක් වගේ. පාපේ එක තැන තියෙන්නේ නැහැ. තමා හිතනවා මේක පොඩි එකක් මට හංගගෙන යන්න පුළුවන්. යූදස්ගෙන් ඉගෙන ගන්න හංගන්න බෑ. මේක දවසෙන් දවස වැඩි වෙනවා. පාපේ එක තැන තියෙන්නේ නැහැ. යුදස්ත පාපයක් තිබුණා. ඒක මුල් වලින් ඇදලා දැම්මේ නැහැ. ඉතින් මොනවාද උනේ? මොනවාද පාපේ? සල්ලි වලට තණ්හාවක් තිබ්බා. වත්කමට තෘෂ්ණාව තිබ්බා. ඒකයි පාපේ. අන්තිමට මොනවාද කරේ? අපි කියමු මතේ 26:14-15. එවිට යුදස් ඉස්කාරියොත් නම් 12 දෙනාගෙන් එක්කෙනෙක් නායක පූජකයන් ළඟට ගොස් ඔහු නුඹලාට පාවා දෙන්නට මට දෙන්නට කැමති මොනවාදැයි ඇසුවේය. ඔහු රිදී මිල 30ක් ඔහුට කිරා දුන්නෝය. තනවන්ද මේක අහගන්න. පටන් ගත්තේ කුඩා දෙයින්. සල්ලි වලට කෑදරකමක් තිබ්බා. පස්සේ අපිට කියනවා පොඩි පොඩි හොරකම් කරා. ඒ මුදල් වලින් මුදල් බාරව හිටියේ ඔහු. මේ කුඩා පාපේ මලානික තීරණයක් ගන්න ඔහුව පෙළඹුවා. මම තරුණ පූජකෙක් වගේ ඉන්නකොට මං ඉඳන් අවුරුදු 30කට ඉස්සලා අපි කොල්ලුපිටිය සභාවේ උපපාලක සේවයේ ඉන්නකොට පාස්ටර් ගෝල්ඩන් අපි ඔක්කොම ලව යව්වා BMICH මොනාද BMICH කමිටි රූම් B මං හිතන්නේ ඒ ශාලාවේ කාමරයකට ඇමරිකාවෙන් ජේෂ්ඨ දේශකෙක් ආවා පාස්ටර්ස්ලාට උගන්වන්න. මට තාම මතකයි මේ වගේ කමිටි රූම් එක තිබ්බේ මෙච්චර පුටු. මම අන්නාර හරිය වාඩිලා හිටියා. මේ පාස්ටර් තමයි ඉංග්‍රීසියෙන් තියෙන ගීතිකාවක් මැජෙස්ටි කියලා, ලෝක ප්‍රකට ගීතිකාවක්. ඒක සිංහලෙන් අපි කියනවා වේ නමෝ එතුම්ගේ තේජශ්‍රී කියන ගීතිකාව ඉංග්‍රීසියෙන් ලෝකෙ පැතුරුණා. මේ පාස්ටර්ගේ නම ජැක් හේෆර්ඩ්. 4 Square චර්ච් එකේ ජ්‍යෙෂ්ඨම පූජකතුමෙක් ඇමරිකාවෙන්. මතකයි මේ පාස්ටර් ඇවිල්ලා අපිට උගන්වනවා පාස්ටර්ස්ලාට. කියන ගමන් කතාවක් කිව්වා මේ කුඩා පාප ගැන. කුඩා දේවල් පාස්ටර්ස්ලත් බැලුවේ නැත්තම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ඉන්න ළමයි කුඩා දේවල් මතක තියාගන්න. බයිබලේ කියලා නැහැ ඔබ වැටෙන්න යන්නේ ලොකු පාප වලින් කියලා. ඔබ ලොකු දෙයින් ඔබේ පවුල නැති කරගන්න. ඔබ ලොකු දෙයින් නෙමෙයි විනාශ වෙන්නේ. ඔබ කුඩා හිවල්ලු තමයි ඔබේ මිදිවත්ත පාලු කරන්නේ. කුඩා දේවල් ගැන බැලුවේ නැත්තම්. මේ පාස්ටර් කිව්වා මගේ ලොකු සභාවේ තරුණ කාන්තාවක් හිටියා. මම හරි ආසයි ඈ එක්ක කතා කරන්න. මට ඈ එක්ක නිදාගන්න ලිංගික සම්බන්ධකම් ඒව නෙමෙයි මගේ කල්පනාවේ තිබ්බෙවත් නැහැ. හැබැයි ඈ එක්ක කතා බහ කරනකොට මට සන්තෝෂයක් එනවා. මගේ භාර්යාවත් දන්නවා ඒ ගැන. ඉතින් මම හැමදාම ඈව දැකලා කතා කරනකොට මම හරි ආසයි. මේක කාලයක්ම ගියා මෙහෙම. ඈ කිව්වා මේක හුඟක් කල් ගියාම අපි කතා කරා විතරයි නැතිං මුකුත් උනේ නැහැ. හැබැයි මට දවසක් දෙවියන් වහන්සේ සිහිනයක් පෙන්නවා. දෙවියන් වහන්සේ මට නිදා ගන්න ගියාම මට පෙන්නවා මගේ මේ දර්ශනේ. මම කුඩා නයි පැටියෙක් නැත්තම් පොලොන් පැටියෙක්. මම හිතන නයි පැටියෙක් වරගෙන මම හදා වඩා ගත්තා.
මට කුඩා කූඩුවක් තිබුණා මගේ කාමරේ. මම මේ කුඩා නයි පැටිය වත ගන්නවා, කුඩා නයි පැටියට කුරුළු බිත්තර දෙනවා, කුඩා නයි පැටියව මම හොඳට හැදුවා. මම අත දාලා ඔහුගේ ශරීරය අල්ලනවා මගේ ඇඟිලි වලින්. හැබැයි කාලයක් ගියා, මමම දන්නේ නැහැ මේ නයා දැන් ලොකු වෙලා ඔහුගේ විෂ මුළු ශක්තිමත් තත්වයකට ඇවිල්ලා දැන් නයා ලොකුයි. දවසක් දෙවියන් වහන්සේ මට මේ සීනෙන් පෙන්වුවා, මම අත දාලා මේ මගේ සුරතල් නයාට බිත්තරයක් දෙනකොට නයා එකපාරට මාව දෂ්ට කළා, මම නැති වුණා. කිව්වා එදා මට මතක් වුණා අර යාළුකම, අර සම්බන්ධකම, අර මගේ සිතට ප්‍රීතිය ගෙන තව කාන්තාව. ඔබ විවාහකයෙක් නම් ඔබේ කාන්තාවට වඩා කෙනෙක් ප්‍රීතිය ගේනවා නම්, පුරුෂයෙක් ඔබ ඔබ අනිත් පැත්තට පුරුෂයෙක් ප්‍රීතිය ගේනවා නම් ඔබේ ස්වාමි පුරුෂයාට වඩා ඔබ ප්‍රේසම් වෙන්න නෑ. පාස්ටර් මුකුත් නෑ, පාස්ටර් නෙමෙයි මේක, දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ගැන. නෑ පාස්ටර් මම මේ අසභ්‍ය දේ බලන්නේ, මම මේ ස්විම් සූට් විතරයි බලන්නේ, ඇඳුම් පොඩ්ඩක් තියෙනවා. කුඩා හිවල්ලු තමයි මිදිවත්ත පාලු කරන්නේ. තමා කෙලින්ම ගිහිල්ලා නිර්වස්ත්‍ර ගෑනු බලන්නේ නැහැ, ස්විම් සූට් එකෙන් තමයි පටන් ගන්නෙ. ස්විම් සූට් බැලුව කියන එක වැරදි නෑ, හැබැයි ඔබ දන්නවා මම කියන දේ. ඒකට තණ්හාව ඇවිල්ලා ඒවනම් බලන්න ඕනේ, ඒක හොරෙන් බලන්න පටන් ගත්තාම ඔන්න කුඩා හිවල්ලු මිදිවත්තට වැඩේ දෙන්න පටන් ගන්නවා. යූදස් කුඩා දෙයින් තමයි පටන් ගත්තේ. යාළුවා මම කියන දේ අහගන්න, පාපේ හැමදාම එක මට්ටමේ තියෙන්නේ නැහැ. පාපේ ක්‍රමක්‍රමයෙන් හැමදාම පිළිකාව වගේ වැඩි වෙනවා. පාස්ටර් ජැකේෆර්ඩ් එක කියපුවාම ඒක නිකන් වැදුනා මට, තාම මතක ඊයේ ඇහුවා වගේ. මම ඔබට කියන්නේ ඔය කුඩා හිවල්ලු ඔබයි දන්නේ. ඔබේ වයිෆ් ගෙන් බේරලා වෙන්න තියන්නේ, හස්බන්ඩ් ගෙන් බේරලා ඒ ගමන යන්න බෑ, දෙවියන් වහන්සේගෙන් බේරෙන්න බෑ. යූදස්ට ඒකයි වුණේ. සමහර අය කියනවා නෑ පාස්ටර් මට කියන්නේ පොත් ලියලා තියෙනවා මේ ගැන. යූදස් මොනවද කියන්නේ? යූදස් මේ යේසුස් වහන්සේ පාවා දුන්නේ, යේසුස් වහන්සේ මේ නායකයෝ අතර මේක ඇති වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය එන්න ඕනේ නිසා කියලා. මොනා කියනවාද මන් දන්නේ මේ මිනිස්සු. මොනවද ඔතන කියලා තියෙන්නේ? කියවන්නේ පදේ අන්තිම පදේ ආපහෝ 15. ඔහු නුඹලාට පාවා දෙන්නට මට දෙන්න කැමති මොනවාදයි ඇසුවේ. උඹලාට පාවා දෙන්න උඹ කීයක් දෙනවද? ඕකේ මොනවද තියෙන්නේ මෙන්න අහන්න. සල්ලි වලට මලානික තීරණයක් ගත්ත අන්තිමටම ඔහුගේ ස්වාමිතුමාව, රජුන්ගේ රජතුමා, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ව රිදී කාසි 30කට වික්කා. පොඩ්ඩ හිතලා බලන්න, යුදස්ගේ පටන් ගත්තේ මෙහෙ නෙමේ. යොහන් සුභාරංචියේ 12ට ගියොත්, යොහන් සුභාරංචියේ 12 වෙනි පරිච්ඡේදයේ කතාවක් තියෙනවා. යුදස් ආවා ගෝලයන් එක්ක බෙතානියට. බෙතානියේ ලන්ච් එකක් තිබ්බා යේසුස් වහන්සේටයි ගෝලයන්ටයි. ඒ ලන්ච් එක තිබ්බේ ලාසරස් සහ මරියා සහ මාර්තාගේ නිවසේ. මාර්තා ටක් ගාලා, මාර්තා තමයි වේට්‍රස්, එයා තමයි ගිහිල්ලා ඔක්කොම බෙදන්නේ, කෑම බලන්නේ. මරියා තමයි ඉස්සලම යේසුස් වහන්සේ කියන දේ අහන් හිටියේ. එදා මරියා මොනවද කරේ? එදා මරියා සුවඳ තෙල් බෝතලයක් පුදුම ගානක් වටිනා, සමහර අය කියනවා මිලියන් එකක් වටිනවා, සමහර අය කියනවා 1,05,000ක්, මන් දන්නේ ගාන. හැබැයි බයිබලයේ කියනවා පුදුම ගානක් වටිනා සුවඳ තෙල් බෝතලයක් කඩලා ඒ සුවඳ තෙල් යේසුස් වහන්සේගේ ඔළුවේ දැම්මේ නැහැ, පාදවලට දැම්මා. පාදවලට දාලා ඇගේ කොණ්ඩෙන් යේසුස් වහන්සේගේ පාද පිස දැම්මා. මේ සුවඳ ගෙදර හැමතැනම පැතිරෙන්න පටන් ගත්තා. අපි කියමු යොහන් 12:4-5. එහෙත් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් වූ උන්වහන්සේ පාවා දෙන්න සිටිය යුදස් ඉස්කාරියොත් කතාකොට මේ තෙල මසු 300කට විකුණා දිලින්දන්ට නුදුන්නේ මක් නිසාදැයි කීවෝය. ඔහු මේක කීවේ දිලින්දුන් ගැන සැලකූ නිසා නොව, ඔහු සොරකු බැවිනුත් මුදල් පසුම්බිය බාරව එහි දැමූදේ රැගෙන ගිය බැවිනුත්ය. ඔන්න යූදස්, ඔන්න දැන් කුඩා හිවල්ලා තවත් ටිකක් ලොකු වෙලා ඔහු කිය
කියනවා අයියෝ බලන්ඩොක අපරාධන මේ තෙල බලන්ඩොක දුප්පත් ළමයි කී දෙනෙක් කාල නැද්ද බලන්ඩොකෝ අපිට දුප්පතුන්ට ගෙවල් ගහල දෙන්න පුළුවන්න්න මේකට මොනද බයිබල කියන්නේ බයිබල කියන ඕක පල් හොරෙක් ඕකට මේ දුප්පතුන් ගැන කිසි මේකක් තිබ්බේ නැහැ ඔය සුවඳ දුප්ප පොතල ආවනම් ඒක හෙට වෙනකොට මිසින් ඒක විකුණලා ඌ සල්ලි ගන්නවා මම කියන දේ අහන්න සමහර අය අපි හොඳ භාෂාව කතා කරනවා අයියෝ දුප්පතුන්නේ පවුනේ දෙවියන් වහන්සේ හදවත දන්නවා දෙවියන් වහන්සේ දන්නවා අපි මේවා කියන්න අපි දන්නවා අපි දන්නවා මිනිස්සු රවටන්න අපි දන්නවා හොඳ භාෂාව දාන්න නමුත් දෙවියන් වහන්සේ බලන්නේ අපේ හිත දිහා මම මේ සභාවට කියන්නේ මේකයි මේ ගෝලයන් දෙදෙනාගේ කතාවෙන් අපිට ප්‍රවේශම් වෙන්න ඕනේ අපි බොරු ගමනක් යනවා නම් සමහර අය අවුරුදු ගාණක් බොරු ගමනක් ගියයි යූදස් අවුරුදු 3ක් විතර ගියා මේ බොරු ගමන මම ඔබට අද කියන්නද ඔබ ප්‍රවේශම් වෙන්න කුඩා හිවල්ලුන්ට ඉඩ දෙන්න එපා දෙවියන් වහන්සේ ඔබතුල කරන්න යන දේ නැති කරන්න ඒ එක පාපේ දෙවියන් වහන්සේ යටතට ගෙනාපු නැති නිසා ඔහු අන්තිම මොනවාද කියන්නේ මලානික තීරණයක් ගත්තා ක්‍රියා 1:18-19 මෙහෙම කියනවා මේ මිනිසයා තමාගේ අයිතුකමේ කුලියෙන් බිමක් මිලේටගෙන මුහුණින් වැටි මැදින් පැලුනේය ඔහුගේ බඩවැල් සියල්ලම පිටත විසිවුනේය එය යෙරුසලම් වාසී සියල්ලන්ට සැලවිය ඒහින් ඒ බිමට ඔවුන්ගේ භාෂාවෙන් අකෙල් දමයයි කියන ලදී එනම් ලේ බිමය මොනවාද උනේ ඔහු අන්තිමට එලිලා මැරිලා වැටිලා ඔහුගේ බඩවැල් එලිට ඇවිල්ලා මේකෙන් පෙන්වන්නේ මේකයි ඔහුට ඔක්කොම තිබ්බා යේසුස් වහන්සේම හිටියා ඔහුට කොම දැක්කා ඔහුට යූත් කැම්ප් යන්න ඕනේ නැහැ ශුද්ධාත්මයන් වහන්සේ ලබන්න දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු එක්ක හැමදාම ඒත් ඔහු ඔක්කොම නැති කරගත්ත එක පාපයක් නිසා එක පාපයයි ඕනේ නැති වෙන්න ඔබේ ජීවිතේ 10ක් ඕනේ නැහැ නෑ පාස්ස මම සාමාන්‍යයෙන් හොඳට ඉන්නව අරක විතරයි ලෙඩේ අරක තමයි ලෙඩේ. ඔව්. ඒක තමයි ලෙඩේ. ඒක තමයි නැති වෙන්න ඕනේ. අනිත් ඒවා නෙමෙයි. මතේ 27:3 මෙහෙම කියනවා. උන්වහන්සේ පාවා දුන් යූදස් උන්වහන්සේ වරදට පත් කරනු ලැබූ බව දැක ශෝකයෙන් පෙළී. කවුනාද? දෙවියන් වහන්සේ වරදට පත් කරනවා දැක ශෝකයෙන් පෙළුණා ඊට පස්සේ. ඔහු දැක්කා ඔහු බොරු දෙකරේ. ඔහු රිදිකාසි 30කට බොරු කිව්වා. ඒ ගැන ඔහු ශෝක වුණා අන්තිමට මෙන්න අහිංසක මිනිස්සෙක්ගේ ජීවිතේ මම නැති කරනවා කියලා. හැබැයි මතක තියාගන්න ඔබේ පාපේ ගැන ශෝක වෙලා හොඳමදි. ඔහු ශෝක වෙලා ගිහිලා සිය දිවි නසාගත්තා. තමාගේ පාපේ ගැන ශෝක වෙලා ශෝකයෙන් පස්සේ පසුතැවිලි වෙන්න ඕනේ. පසුතැවිල්ල කියන්නේ මේ පැත්තේ වැරදි පැත්තට යනවනම් ආපහු හැරීමක් හරි පැත්තට යන්න. ශෝක වෙලා වැඩක් නැහැ අයියෝ මම වැරදි මගේ පවුල කැඩුවා මම මෙහෙම කරා හොර කරා බොරු කරා නැහැ ශෝකේ බොහොම හොඳයි ඒක පසුතැවිලි පළවෙනි අඩියයි හැබැයි පසුතැවිලි වෙලා අපි හැරුන් නැත්තම් දුක් වුණා කියලා බයිබලේ කියන අන්තිමට දුක් වුණාට ඔහු ගියේ අපායට එයි පසුතැවිලි වෙන්න ඕනේ ස්වර්ගයට යන්න ඕනේ මතේ 27:4-5 මොනවාද ඔය කියන්නේ ඔහු ගියා ගියා ඒ පූජකවරුන් ගාවට ගිහිල්ලා කිව්වා අනේ මම පව් කර තිබෙනවා මම අහිංසක මිනිස්සෙක්ව පාවා දීලා තිබෙනවා මොනවාද ඔවුන් කිව්වේ ඔවුන් මොනවාද කිව්වේ ඔවුන් කිව්වා එයින් අපට වැඩක් නැහැ ඒක උඹේ ප්‍රශ්නේ ඒක අපේ ප්‍රශ්නේ නෙමෙයි ඔන්න මිනිස්සයා පස්සේ දුවනායට මම කියන්නේ ගියා මිනිස්සයා පස්සේ රිදිකාසි 30කට දිව්වා අන්තිමට ගිහිල්ලා කියනකොට මම වැරදි වැඩේ කරේ උන් කිව්වා ඒක අපේ වැඩක් නෙමෙයිනේ බං
උඹේ ප්‍රශ්නයක්. උඹ ගිහිල්ලා ඕන මගුලක් කරගනි. මම අපේ භාෂාවෙන් කියන්නේ. හැබැයි එහෙම තමයි කියලා තින්නේ ඔතන. ඔක හරියට කිව්වොත් ඒකමයි කිව්වේ. මේක අපේ වැඩක් නෙමෙයි. ඒක උඹේ ප්‍රොබ්ලම් එක. උඹ ගිහිල්ලා ඒක බලාගනි. සමහර අය මේ බලාපොරොත්තුවක් නැති හෙට මොනාද වෙන්නේ දන්නේ නැති මිනිස්සයාට තැන දෙනවා ඔබේ දෙවියන් වහන්සේව පාවා දීලා. මිනිස්සයාට තැන දෙනවා. මිනිස්සයාට නැගිටිනවා. මිනිස්සයාට මිනිස්සයා වර්ණා කරනවා දෙවියන් වහන්සේව සත පහකට ගණන් ගන්න. මෙන්න යූදස්ගෙන් අපි ඉගෙන ගමු අද. සමහර අය කියනවා මේ මතෙව් 27 කිව්වා යූදස් ගිහිල්ලා එල්ලි මැරුණා. ක්‍රියා එකේ කියනවා ඔහුගේ බඩවැල් එළියට ආව කොහමද වුනේ? හරි සිම්පල්. ලණුව කැඩුනා නැත්නම් අත්ත කැඩුනා. දෙකෙන් එකක්. ඔහු එළිලා මැරලා අත්ත කැඩෙන්න ඇති ලණුව කැඩෙන්න ඇති මෙතන වැටලා ගල් වලින් පැනලා ඒ දේ ඉෂ්ට වුණා. දැන් 27:6 තව එකක් තියෙනවා. මතෙව් 27:6 බලන්න බේකොලේ. නායක පූජකයෝ ඒ රිදී මිල රැගෙන මේවා ලේවල මිල බැවින් දේව ගබඩාවේ දමන්ට යුතු නැතයි කීවෝය. ඔන්න හොරුන් අතරත් තියෙනවා කෝඩ් එකක්. නායක පූජකයෝ කියනවා මේක මිනි මැරෙමින් ආපු සල්ලිනේ, ඉතින් අපි දේව ගබඩාවේ දාන්නේ. ඔන්න හොරුන්ගේ වැඩ. අපි හොරබරු වංචා කරලා සල්ලි ගේන්නම්. හැබැයි අපි දේව ගබඩාවේක දාන්න හොඳ නැහැනේ. ඉතින් ගිහිල්ලා ඉඩමක් ගමු. ඒ ඉඩමෙන් තමයි මේ යූදස්ව වැල්ලුවේ අන්තිමට. මම ඔබට එකක් කියන්න හොඳට කියන දේ අහගන්න. හොර වැඩ කරලා බොරු කියලා අල්ලස් දීලා අල්ලස් අරන් ඔබට සල්ලි ආපුවම කවදාක්වත් දෙවියන් වහන්සේගේ ගෘහයට ගේන්න එපා. ඒ මම ඔබේ හොඳට කියන්නේ සභාවට හරි හොඳයි ඔබ ගේන ඕන සල්ලි උන් පාවිච්චි කරයි. හැබැයි ඔබට හොඳ නැහැ. ඔබට ආශිර්වාදේ වෙනුවට ශාප එන්නේ. සමහර අය හොරබර වංචා කරලා අර 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 ඒගොල්ලන්ගේ හිතට දොස් තැබීම ඩිම් කරන්න ගෙනල්ලා දානවා ලක්ෂයක් සභාවේ. මොඩයි දෙවියන් වහන්සේට ඔබේ සල්ලි නෙමෙයි ඕනේ. දෙවියන් වහන්සේට ඔබවයි ඕනේ. ඔබේ හදවතයි ඕනේ. මොනවාද ඒ පූජකවරුත් දැනන් හිටියා කොහොමද වැඩේ කරන්න කියලා. ඒක දේව ගබඩාවට දාන්න එපා. ඇයි මිනි මැරිමකින් අපි ඒක ගත්තේ? රේසම් වෙන්න මම මේ වැඩිපුර කියන්නේ මේවා කියවන්න කියවන්න මගේ හදවතට දෙවියන් වහන්සේ කතා කරා. ඕන් එහෙම තමයි ගත්තේ. මම මේකෙන් ඔබට පෙන්වන්න හදන්නේ මේකයි. යූදස් අසමත් වූ කෙනෙක්. ඔබ අසමත් වූ කෙනෙක් වන්න එපා. ඔබ කියන්න එපා මම සභාවට ගියානේ. අපෝ මාව ඇදගෙන ගියා. මම ඉතින් ගියා. ඉතින් අයියෝ මට හරි බෝරින්. මම ආවා ඉතින් කොහොම හරි ෂේප් වෙලා. මේකේ ෂේප් එකක් නැහැ. දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධකමක් තියෙනව නැත්තන් නැහැ. මේක දෙකෙන් එකක්. හරි අපි අන්තිම එක්කෙනා මතියස් සිග්මන්ට් බලමු. මතියස් ගැන බලපුවොත් අපිට පේනවා අසමත් වූ යූදස් විශ්වාසවන්ත වූ මතියස්. අපි කියමු ක්‍රියා 1 21 22. එයින් යොහන්ගේ බෞතිස්මය පටන් ස්වාමි වූ යේසුස් වහන්සේ අප කෙරෙන් ඔසවා ගනු ලැබූ දවස දක්වා උන්වහන්සේ අප අතරෙහි ආගිය මුළු කාලෙෙහි නිතරම අප සමග සිටියා වූ මිනිසයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමග සාක්ෂිකාරයෙක් විය යුතුයයි කීවේ. හරි දැන් වොන් තෝරගන්න හදනවා මේ 12 වෙනියා. මොනවාද සුසුකම්? ගෝලයන් ගැන වැඩිය කියලා නැහැ බයිබලේ. හැබැයි මෙතන කියනවා අපි මේ කෙනා තෝරගන්න පළවෙනි එක ලියාගන්න ඒකේ ඔහු සැබෑ අනුගාමිකයෙක් වන්න ඕනේ. ඔහු සැබෑ අනුගාමිකයෙක් වන්න ඕනේ. ඒ කියන්නේ ඔහු මුල ඉඳන් යොහන්ගේ බෞතිස්මෙන් පටන් යේසුස් වහන්සේගේ ඔසවා ගැනීම නැවත නැගිටීම සහ ඔසවා ගැනීමේ කාලය වෙනතුරු ඔහු සිටින්න ඕනේ. ඉතින් 1:23 ඔවුන් යෝජනා කරනවා මේ මතියස් රයිට් මතියස් සහ යෝසෙප් කියන දෙන්නව යෝජනා කළා. ඔවුන් කියනවා අපි මේ දෙන්නගේ කෙනෙක් තෝරගන්න ඕනේ. ඔබ බයිබලේ බැලුවොත් ගෝලයන් 12 දෙනා ගැන වැඩියමකුත් කියලා නැහැ. පේතෘස් ගැන ටිකක් කියලා තියෙනවා රයිට්. ඊට පස්සේ
යාකෝබ් මතෙව් තෝමස් පිලිප් අන්දරු ගැන දෙක දෙවල් දෙකයි නැත්තන් තුනයි. අනිත් ගෝලයන් ගැන නම විතරයි තියෙන්නේ. රයිට්. ඉතින් මේගලන්ගේ චරිත ගැනයි කොහොමද මේගලන් ආවේ කියන්න හරි අමාරුයි. අනිත් සමහර අය කියලා නැහැ ඔවුන් කොහෙද හිටියේ, උන්ට ළමයි හිටියද, ඔවුන් බැඳලාද හිටියේ, ඒව මුකුත් කියලා නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ ඒ සමහර ඒවා ගැන නිහඬ වෙලා තියෙනවා. නමුත් එක දෙයක් ෂුව අපිට මතියස් ගැන. මතියස්ව ඔහු සැබෑ අනුගාමිකයෙක්. ඒ වගේම බී එක ඔහු දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලදී. දෙවියන් වහන්සේ ඔහු තෝරගත්තා. තෝරා ගන්නා කියන වචනේ දාන්න. තෝරා ගන්නා ලදී දෙවියන් වහන්සේ විසින්. රයිට්. දැන් 1:24 ඔහු යාඥා කළා කියනවා, ස්වාමිනී සියලු මිනිස්යාගේ සිද්ධාන්තව ස්වාමිනී අපිට හරි එක්කෙනාව තෝරලා දෙන්න. කොයි එක්කෙනාද කියලා අපි කියමු. ඒ කොටස 25 ඉඳන්. ඔහු යාඥා කරමින් සියලු මිනිසුන්ගේ සිද්ධාන්තා වූ ස්වාමිනි තමාට නියම ස්ථානයට යන පිණිස යුදස්විතින් අත්හරින ලද මේ සේවයත් ප්‍රේරිතකමෙත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැයි පෙන්නුව මැනවයි කීහ. අපිට පෙන්නන්න කොයි එක්කෙනාද? මොනවාද පේතෘස් කියන්නේ? ස්වාමිනි ඔබ 11 දෙනාව තේරුව දැන් 12 වෙනි කෙනාවත් අපිට තෝරලා දෙන්න. රයිට්. දැන් 1:25 කියනවා මෙහෙම දෙයක්. 1:26 කියවන්න. එකල ඔහු ඔවුන් පිළිබඳව දාදු දැමූහ. දාදුව මත්ත්‍යස්ට වැටිනි. එහින් ඔහුද ප්‍රේරිතවරුන් 11 දෙනා සමග ගණන් ගන්නා ලදී. හරි. දැන් රයිට්. 26 ඉස්සලා ඔවුන් කියනවා තමාට නියම ස්ථාන 24 බලන්න. රයිට්. පළවෙනි පෙළ කියන්නේ ඔහුන් යාඥා කරමින්. ඔහු යාඥා කරමින් සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමිනි තමාට නියම ස්ථානයට යන පිණිස යුදස් විසින්. හරි. තමාට නියම ස්ථානයට යන පිණිස සමාවෙන්න මම මේ මෙතන නතර කරන්න ඕන ටිකක්. මේක ඉතා වැදගත්. තමාට නියම ස්ථානයට යන පිණිස යුදස් අපව අතහැරලා ගියා. යුදස් අතහැරලා ගියේ මේක අහගන්න අපායට. සමහර අය අපාය කියන වචනේ පාවිච්චි කරනවටත් ආස නැහැ. තමාට සුදුසු ස්ථානයට යෑමට අපව අතහැරලා ගියා අපායට. මම ඔබට කියන්නේ මේකයි. අපාය අයිති කරගත් අය තමයි අපායට යන්නේ. තමරගෙන මැරුණහම මම කොහෙයි දන්නේ නැහැ. මැරුණහම වෙනසක් වෙන්නේ නැහැ. ඔබ කොහෙද ජීවත් වෙන්නේ? කොහොමද ජීවත් වෙන්නේ? ඔබ කාටද අයිති? ජීවතුන් අතර ඉන්නකොට මැරුණහම ඒක ස්ථිර වෙනවා පමණයි. ඔබ මැරුණහම ඔබ මෙහෙ අයිති කරගත් ස්ථානයට තමයි ඔබ යන්නේ. යුදස් අපාය අයිති කරගත්තා ඔහුගේ මුදල් තණ්හාවෙන්, බොරු කීමෙන්. අයිති කරගත් ස්ථානයට තමයි ඔහු ගියේ. ඔහු අපායට ගියේ. මම ඔබට කියන්නම්. සභාවට ඇවිල්ලා අත උස්සලා ගායනා කරලා පිනුම් ගැහුවට වැඩක් නැහැ. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙපා කරලා තියෙනවා නම් ඔබට හිමි ස්ථානය ඔබ යන්න යනවා ඔබ තෝරාගත්ත නිසා. මම ඔබෙන් අද අහන්නේ ඔබ කාටද අයිතියද? ඔබ කාටද අයිති? ඔබ මෙහෙ අයිති කෙනාට තමයි ඔබ යන්න යන්නේ ඔබ මැරුණොත් හෙට. සමහර අයගෙන මම ස්වර්ගයට අයිති. එනම මම අහන ඔබෙන් ඔබ කොහොමද දන්නේ ඔබ ස්වර්ගයට අයිති කියලා? නෑ පාස්ටර් මම හොඳ මිනිස්සෙක්. මම යහපත් දේවල් කරන බයිබලේ කියලා තිනවා අපේ යහපත් ක්‍රියා කිලිටු වැරහැලි වගේ කියලා. එහෙනම් කොහොමද අපි යන්නේ? අපි ස්වර්ගයට යන්නේ යේසුස් වහන්සේ වෙනුවෙන් ඔබ ජීවත් වෙන නිසායි. පටන් ගන්න හැටි නෙමෙයි ලොකු, ඉවර කරන විදිය තමයි ලොකු. මේ ගමන හරියට අපි යනකොට යුදස්ට මොනවාද වුනේ? ඔහු තෝරාගත්තා වැරදි ස්ථානයට යන්න. අපි 26 කියමු. එකල ඔහු ඔවුන් පිළිබඳව දාදු දැමූහ. දාදුව මත්ත්‍යස්ට. ඒ කාලේ දාදු කැටවලින් තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුණේ. පරණ ගිවිසුමේ බැලුවොත් දාදු කැට දාලා තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත උන් හොයාගත්තේ. නික්ම යාම 28, ලෙවි කතාවේ 8, පළවෙනි සාමුවෙල් 10, 14, යෝනාගේ කතාවේ, විනිශ්චකාරය 9, යොෂුවාගේ,
නෙහිමයාගේ මේ ඔක්කොම ධාතු කැට දාලා තමයි තෝරගත්තේ දෙවියන් වහන්සේ කැමැත්ත. දැන් බලමු හිතෝපදේශ 16:33 කියවන්. තීරණයක් ගැනීමට ධාතු දමනු ලැබේ. තීරණය දෙන්නේ සමිදානෝය. දෙවියන් වහන්සේ තීරණය දෙන්නේ ධාතු දානෝ එක්ලන් දෙවියන් වහන්සේ දෙනවා. දැන් ධාතු දාපු අන්තිම අවස්ථාව බයිබලයේ මේ මෙතනයි. මේ දෙන්නගෙන් කාවද තෝරන්නේ? යෝසෙප්ද මතියස්ද? ඇයි ඒක අන්තිම අවස්ථාව වුණේ? දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි දැනගන්නේ කොහොමද? ධාතුවෙන් නෙමෙයි. එහෙනම් කවුද ආවේ ලෝකෙට ඊට පස්සේ? මට ඇහෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ක්‍රියා එකේ ශුද්ධාත්මයන් වහන්සේගේ පොරොන්දු, ක්‍රියා දෙකේ ශුද්ධාත්මයන් වහන්සේ. අද ධාතු දාන්නේ නැහැ. මම මේ කියන්නේ මේකයි. සමහර අය මේක කියවලා ගිහිල්ලා දැන් ධාතු දායි. සූදු පොල්ලේ ධාතු දාලා කියන්න බයිබලේ තියෙනවනේ. ඉතින් දාපම් මචං. නෑ, ධාතු දාන්නේ නැහැ දැන්. දැන් ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපිට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වන්නේ. හලෙලූයා. හලෙලූයා. අද මතියස් විශේෂ කෙනෙක් වුණා. පොස්තුල්වරයෙක් වුණා. ඊශ්‍රායලයේ ගෝත්‍ර 12 මිනිස්ටර්කරු වෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔහු බලවත් ලෙස පාවිච්චි කරන්න යනවා. ආමෙන්. මතියස්ගේ ජීවිතය ගැන වැඩි කියලා නැතුව ඔහු දෙවනි පෙළේ ගෝලයක් නෙමෙයි. ඔහු පළවෙනි ගෝලේ පෙළේ ගෝලයා. ඔහු අපොස්තුල්වරයෙක්. ඔබව දෙවියන් වහන්සේ පිළිගත්තා වගේ. ඔබව පිළිගත්තා. ඔබ පළවෙනි පෙළේ දරුවා. නමුත් ඔබ කොයි පැත්තටද යන්නේ? අවසන් වශයෙන් මම අපි බලන්න යනවා මේ කරුණු දෙක. දෙවියන් වහන්සේ ගරු කරන සැලැස්ම සංකීර්ණ නොවේ. හරි සරලයි ඒක. සංකීර්ණ නොවේ. සංකීර්ණ නොවේ. සරල සැලැස්මක්. සරල සැලැස්මක්. මොනවාද කිව්වේ? ඉස්සනාම කිව්වා ගිහිල්ලා බලා සිටින්න. බලා සිටින්න. ඒගොල්ලන්ට බලා සිටින්නත් බැරි වුණා. ඊට පස්සේ කිව්වා මා කෙරෙහි විශ්වාස කරන්න. මම නුඹලට බලය එවන්න යනවා. රයිට්. යාඥා කරන්න, මාව සොයන්න. සමහර අය මං කියන්නම්, ඔබ තප්පර 30 යාඥාවක් කරලා ඊට පස්සේ මේ මොනවාද කියන්නේ, මේ හිස නැති කුකුල වගේ එහෙ මෙහෙ දඟලනවා පැන පැන. ඇයි? ඉන්න බෑ. බලා සිටින්න. දෙවියන් වහන්සේව සොයන්න, බලාගෙන ඉන්න. හරි වෙලාවට එයි. පැන පැන දුවන්න එපා. දෙවියන් වහන්සේ එකයි පෙන්වන්නේ මෙතනින්. දෙවනි දේ දෙවියන් වහන්සේ පෙන්නනවා, දෙවියන් වහන්සේ බලගන්වන මිනිසයන්, මේක හොඳට අහගන්න, දෝෂ රහිත නොවේ, නමුත් විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ බලගන්වන අය දෝෂ රහිත නැහැ. දෝෂ තියෙනවා. සර්ව සම්පූර්ණ නැහැ. ඒත් ඔවුන් විශ්වාසවන්තයි. අර උඩුමහල් කාමර 120 ඔවුන්ට පසුබිම් තිබ්බා. ඔවුන්ට සර්ව සම්පූර්ණ නැහැ. ඔවුන්ට ප්‍රශ්න තිබ්බා. ඒත් ඔවුන් විශ්වාස කරා. යූදස් විශ්වාස කරේ නැහැ. යූදස් ගියා ඔහු අයිති ස්ථානයට. ඔබට කොහෙද අයිතියද? දෙවියන් වහන්සේ බලගන්න මිනිසන් දෝෂ රහිත නොවේ. උන් විශ්වාසවන්තයි. අපි ඇස් වහගමු. හිස් නමාගමු. මම කියන දේ කරුණාකරලා මොහොතක් හොඳින් අහගන්න. අපි මේ මේසේ පංගුකාරයන් වන්න යනවා. යේසුස් වහන්සේ කල්වාරි කුරුසේ ලේ සලපු නිසා යේසුස් වහන්සේගේ ශරීරය පොඩි වුණා. ශරීරය පොඩි වුණේ අහම්බෙන් නෙමෙයි. යේසුස් වහන්සේ දැනන් හිටියා 2018 මාර්තු මාසේ ඔබටත් මටත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත්‍යවශ්‍යයි කියලා. සමාව අවශ්‍යයි කියලා. ලේ සලුව කල්වාරි කුරුසේ. ඇයි? අපේ පාපවලට සමාව තියෙන්න ඕනේ නිසා. යේසුස් වහන්සේ ආවා. යූදස්ට යේසුස් වහන්සේ මුණ ගැසුණා. ඒත් යූදස් යේසුස් වහන්සේව පාවා දුන්නා. මං කියන දේ අහන්න. අද අපි යේසුස් වහන්සේව පාවා දෙන්නේ රන්රිදි වලට නෙවෙයි. අද අපි යේසුස් වහන්සේව පාවා දෙනවා සම්බන්ධතාවයන් වලට. සමහර අය වැරදි සම්බන්ධතාවයන් වල තාම ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබේ හිතට දොස් තබනවා. ඔබේ සම්බන්ධතාවය තනිකර පාපිෂ්ඨ සම්බන්ධතාවයක්. ඔබ දෙවියන් වහන්සේව පාවා දෙනවා. ඔබේ සම්බන්ධතාවය ලොකු කරගෙන තිනවා දෙවියන් වහන්සේට ඉස්සලා. සමහර අය වැරදි මිත්‍රකම් නිසා,
දෙවියන් වහන්සේව පාවා දෙන රන්රිදීවලට නෙමෙයි අද පාවා දෙන්නේ. අද වැරදි සම්බන්ධතාවයන් වලට යේසුස් වහන්සේව පාවා දීලා තියෙනවා. අද හුඟක් අය සදාකාල ජීවනයේ සුප්කෝප්පයකට විකුණනවා. తాවකාලික තෘෂ්ණාව නිසා, తాවකාලික පරීක්ෂාව නිසා සදාකාලින ජීවිතය ඔබ දෙවියන් වහන්සේව පාවා දීලා අතහැරලා තිනවා. සමහර අය ලෝකේ මිනිස්සයෙක්ව තත්වයක් ගන්න, ප්‍රොමෝෂන් එකක් ගන්න, ස්ථානයක් රැකගන්න දෙවියන් වහන්සේගේ දරුවෙක් කියන එක ඔබ පාවා දීලා අහක් කරලා යේසුස් වහන්සේව ලැජ්ජ කර තිබෙනවා. සමහර අය වැරදි දේ කරන්න බයිබලේ තරවන්න හදනවා. වැරදි දේ කළගෙන නැහැ නේද? දේව වචනෙන් මට දෙවියන් වහන්සේ මෙහෙම කිව්වා. එම දෙවියන් වහන්සේගේ වචනේ කියනවා පොළොවත් අහසත් පහව ගියත් වචනේ වෙනස් වෙන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේගේ වචනේ ස්ථිරයි. දෙවියන් වහන්සේ ඔබ තුළ අලුත් දෙයක් කරන්න. මම ඔබෙන් අහන්නේ, ඔබ කාටද අයිතියද? යේසුස් වහන්සේගේ ශරීරය පොඩි වුණා. ඒ පොඩි වීමෙන් තමයි අද අපි රෝගවලට සුවය තියෙන්නේ. අද අපිට මිදීමක් තියෙන්නේ. කල්වාරි කුරුසේ ලේ සැලමෙන් කිව්වා. මොනවාද කිව්වේ? ස්වාමිනී, මේ පාපේ ඔවුන් මත තබන්න එපා. මගේ මත තබන්න. ඒ නිසා මම අද පහප රහිතයි. කල්වාරි කුරුසේ ලේ නිසා. ස්තුති වේවා ස්වාමිනී, ඔබ වහන්සේගේ මිදීම නිසා.